ඒ ආසාව වෙනකොට අපි ඒ පස්සේ හබාගෙන යනවා අපි හබාගෙන යනකොට දුක එනවා ඒ දුක එනකොට අපි ශෝක කරනවා ඒ ශෝකේ දරාගන්න බැරුව දුන්නසින් ખાලිද අපි කරනවා ඔන්න ඔය ටික දැන් අපි තේරුණා කොහොමද මාර්ගයක් හිතට එන්නේ ඇස රූපය හමු වෙනවා ඒ හමු වන අවස්ථාවේ ඒ ඇස රූපය හමු වෙද්දී විඥානය පහළ කරනවා මේක නම් රූපය මේ මේ ආකාරයේ රූපය ඒ රූපය සම්බන්ධව පහළ වෙන චේතනා මේ පද ස්පර්ශයත් එක්ක අරමුණ වුණාට පස්සේ ඒ රූපය හොඳ එකක් නම් ඇලෙනවා නරක එකක් නම් ගැටෙනවා මේ විපයෝග දුක්ඛ එවනම් ඔබ සැමියට ඇලුනා බිරිඳට ඇලුනා සැමියාගේ රූපේ බිරිඳට හොඳයි බිරිඳගේ රූපේ සැමියාට හොඳයි සැමියාගේ සාධන බිරිඳ දුක් විඳිනවා බිරිඳගේ සාධන සැමියා දුක් විඳිනවා දෙන්නගගේ ඇස් දෙකට ප්‍රියයි දරුවෝ අන්න දරුවෝ හම්බුණා දැන් දරුවෝ නිසා දෙන්නම දුක් විඳිනවා අන්න දැන් බලන්න ඇසත් රූපයක් හමු වෙලා කරපු විනාශය ඒ විනාශයේ අවසාන ජවනිකාව තමයි ඔබ ප්‍රේත ලෝකේ උත්පත්ති ලැබලා සෙන් සතු වේ ජනවරක කංගා භඩකින්නේ අවුරුදු මනුස්ස ජීවිතෙන් ගත්ත මනුස්ස ජීවිතයේ 360 අවුරුදු කෝටි ලක්ෂ ගණන් ප්‍රේත ලෝකේ දුක් විඳිනවා මේක දැක අපගේ භාග්‍යවත් වහන්සේ සංසාර තරණය කරලා සසර සැරිසරන සත්‍යාව සංසාර සාගරයේ සදහටම මුදවන්න මාවතක් යවුවා ඒ මාවතක් කියනවා ධර්මය කියලා ඒ ධර්මයට කියනවා නිවන ඒ නිවනට කියනවා නිවීම කියලා ඒ නිවීමට කියනවා සිතත් කයත් සදහටමයි මුදවන්න එතන උපන්තියක් නැහැ එහෙමනම් ඒ උප්පත්තියක් හට ගන්න තැනින් අපි අයි වෙලා උප්පත්තියක් නැති කරන තැනට ගමන් කිරීම තමයි මෙයාව කරන්නේ. එහෙමනම් සීලේක පීඩනක් අපි කටයුතු කරනකොට අන්න අපේ උප්පත්තිය නැති කරන තැනට පාර කැපෙනවා. ඒ වගේම තමයි අපි දාන මානාද පින්කම් කියලා ගන්නකොට අන්න අතහැරීම පුරුදු කරනකොට අපේ මේ නිවන් මඟ උප්පත්තියක් නැති මඟ ගමන් කරන්නට මාර කැපෙනවා. එවනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු විදිහට ඇසත් රූපයක් හටගත්තට පස්සේ ඒ හටගත්තු චේතනාවත් එක්ක ප්‍රේත ලෝකෙට අදාළව පුළුවන් නම් කොච්චර බලවත්ද මේ කර්මය. එවනම් මේ චේතනාව මොනතරම් බලවත් වෙනවද සංසාරගත සත්වයා වචන දුක් විඳවන්න. මේකේ ප්‍රධානම නියමුව තමයි මාරය. එනම් ප්‍රධාන නියමුවට ඉඩ දුන්න ඔබ මාරයාගේ ඒ ලෝකේ තනිවෙච්ච ඔබ ඒ මාර්ගයට අවනත වෙච්ච ඔබ ඒ මාර්ගයේ උණුසුමේ තුරුල් වෙලා ඉන්න ඔබ ඒ උණුසුමින් ගලවන්නයි භාග්‍යවතුන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළා. නමුත් අපි මේ ජීවිතයේ යම් කිසි දෙයක් පුරුදු වුණාට පස්සේ ඒ පුරුදු වුණ දේ තමයි දිගට මාර්ගය යන්නේ. ඒකෙන් ගැලවෙන්න අමාරුයි. එවනම් සංසාර සාගරයේ සැරිසරන සත්‍යවා කල්ප කෝටි ගණන් දුක් විඳ විඳා එන සසරට පුරුදු වෙච්ච නිසාම ඇසට රූපෙ දැක්ක ගමන් එනවා. ඇසට රූපෙ ගැටුම ගමන් ඒ ඇසේ ඇසත් රූපයත් දැක්ක ගමන් ගැටෙනවා ඇලෙනවා. එවනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා සිහියෙන් බලන්න. රූප දකිනකොට සතර සතිපට්ඨානෙන් බලන්න. එමනම් කොහොමද බලන්නේ ඒ රූපය ආදීනව දැකලා. එහෙම නැත්නම් මම දැන් ඇස ඇසින් රූප බලනවා කියලා සිතුවිල්ල පහළ කරලා බලන්නේ තමන්ට පේන රූපය ගැන යථා අවබෝධයක් තමන්ට එනවා. ඊළඟට භාගතුන් වහන්සේ දේශනා කරන මේ කන කන සත්‍යයක් අටගත්තාම අර ඇසේ උපමාවක් ගන්න ඇසට කනට නාසයට දිවට ශරීරයට මනසට එනම් ඇසකන නාසය දිවසරේ මනස තමතුලින් ආපු දෙයක් බාහිර තියෙනවා එකට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ අරමුණ මෙන්න මේ ජෝඩුව තමයි අපි ප්‍රේත ලෝකෙට එක්කයි යන්නේ මෙන්න මේ ජෝඩුව තමයි අපි අසුර ලෝකෙට එක්කයි යන්නේ නිරේට එක්කයි යන්නේ තිරිසන් ලෝකෙට එක්කයි යන්නේ එවනම් මේ දෙකෙන් එකක් විනාශ කළ යුතුයි මොකද විනාශ කරන්නේ ඔබත් මමත් විනාශ කරන්නේ රූපේ නෑ රූප විනාශ කළා හරියන්නේ නැහැ ඇස උපත්තියක් වුන නිසායි රූපය අපිට දෙන්නේ අපේ ඉපදුන නිසා තමයි අපිට රූපය දැකලා ප්‍රේත ලෝකයට යන්න වෙන්නේ
ඉමාර ධර්ම සුළු විසුළු කරලා දානවා භාග්‍යවතුන් වහන්සේ යම් කිසි පැත්තකින් ඒ තමයි මෙන්න මේ සමාධි මාර්ගයට ඇති කරගත්ත හිතට හොඳට අරමුණ වෙනවා අනිත්‍යතාවයේ වෙනස් වෙන බව ඒ වෙනස් වෙන බව තුළින් එයා නොවෙනස් වෙන තැනකට පියවර ගන්නවා එතනදී මායාව දුන්නා තවත් ගල් බෑ වගපී ඉෂ්ට කරලා යුතුයන් ඉෂ්ට කරලා අනුමතමයි බලලා ඵලයම ආවා එතනදී බුදුරජාණන් වහන්සේ අනුකම්පාවෙන් කියුවා තරුණ කාලේ මැදි කාලේ මහලු කාලේ කාල තුනයි කාල තුනේ එක කාලයකට නිවන් දකින්නට කටයුතු කරගන්න කියලා. එතනදී අපි භාග්‍යවතුන් වහන්සේට ආදරේ නැහැ. අපි භාග්‍යවතුන් වහන්සේට ගරු කරන්නේ නැහැ. අපි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදීම නැති අපි කාල තුනම අපාගත වෙන වල පිළිවෙලකට සම්බන්ධ වෙලා කටයුතු කරනවා. එහෙම නැත්නම් හිතන්න පුතෙකුට දඩුවෙකුට අම්මගේ තාත්තගේ සෙනෙහස තමයි මේ ලෝකේ වටින සම්පතක් තවත් මතක්. එහෙනම් මේ ලෝක සත්‍යයට මාගේ සෙනෙහස තමයි තවත් මතක් දෙයක් මේ ලෝකේ තවත් නැහැ. අවධානය වෙනස් කරලා සම්බුද්ධ ශාසනය දෙන්නේ තිසරණ වේදයි ඒ තිසරණ වල පිළිත වූවිට මේ මාර්ග දෙවිය කරලා දානා හිරුදාවයනේ ඒවනම් හිරුදාවයන මොහොතේ අයිස්ති වේදනාව අපගේ මේ සංසාර ගමන සසර සැඩ පහර මුළු ජීවිතයේ තුලදීම අවබෝධ කරන වැඩ පිළිවෙලකට සංස්ථානයකට එන්නට ඒ භාග්‍යවත් වූ අරහත් වූ මගේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලස්සන පිවිතුරු නිර්මල බුදුදහම අපට දේශනා කළා. එහෙමනම් මේ දේශනා කළ උතුම් නිර්මල බුදුදහම ඇසත් රූපයත් හටගද්දී ඒ ඇසට පේන රූපයත් ඒ ඇසත් අනිත්‍යතාවයට පත් වෙනවා. ඉතින් ඒ පත් වෙන රූපය අනිත්‍යතාවයට පත් වෙද්දී අපි දුක් වෙනවා. දුක් වෙන හැම මොහොතකම අපේ මනස දෝමනස්සයට එනවා. එහෙමනම් පින්නතුනි දෝමනස්සය කියන්නේ අනේ මගේ සැමියා මැරුණා, මගේ සැමියා ලෙඩ වුණා, අනේ මගේ සැමියා මට අහිමි වුණා කියා අපි දුක් වෙන වාරයක් පාසා අපගේ සිත තවත් සංසාරගත ප්‍රේත ලෝකයකට ඇදලා දානවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සංසාර සාගරයේ දුක් විඳින සත්වයාව ඊතර කරන්නටයි මම සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් ඇස් ඉස්මස්ලේ ධන් දෙමින් අමුදරුවන් ධන් දෙමින් මේ සංසාරයෙන් ඊතර වෙන මාර්ගය පෙන්වලා දෙන්න දුක් විඳින්නේ. ඉතින් එහෙම දේශනා කරන බුදුරජාණන් වහන්සේ පින්නතුනි අපිට සීල සමාධි ප්‍රඥා වඩන විදිය කියලා දුන්නා. ඒ කියලා දුන්න විදිහට අපි කටයුතු කරගත්තත් අපිට මෙලවන් හොඳයි, පරලවන් හොඳයි, නිවන හොඳයි. අපි මේ ඇසින් දකපු රූප නිසා අපි ජීවිතේ හැමදාම පෞරස් කරගත්තා. මේ ඇසින් දකින රූප නිසා අපි හැමදාම ප්‍රේත ලෝකෙට යන කටයුතු සලස්වගත්තා. එතනදී අපිට වුණේ ප්‍රේත ලෝකෙට ගිහිල්ලා හතම් මහතන් දිග හතම් මහතන් පළල හතම් මහතන් කුස මහා කළුබලක් තියෙනවා. ඒ කළුබල අවුරුදු 100කට වතාවක් එක මිනිස්සෙක සිනිදි සේලයක් අරගෙන පිහිනවා. මහනුවරේ ගල පොළොවේ මට්ටමට ආවත් කල්පවලෙදි නෑ කිව්වා. එහෙම නැත්නම් කවටත් එකින් භාගතුන් සම්මා කරනවා හතම් මහතන් දිග හතම් මහතන් පළල හතම් මහතන් කුස නගරයක් වට කරලා ලෑලි ගන්නවා. ඒ ලෑලි ගහලා ඒකට අබපුරවල කඩ මට්ටම් අවුරුදු 100කට වතාවක් මිනිස්සෙක් එක අවෑටයක් කුලියට දානවා. මහරණ මේ පෙට්ටියේ සියලු අත ඉවර වුණා. කල්පේ ඉවර වෙන්නේ නැහැ. ඇසට දැකපු රූප නිසා කියා මිනිසන් ලෝකෙ කල්පේ. බුදුරජාණන් වහන්සේලා වැඩලා සම්බුද්ධත්වයට පත් වෙලා පිරිනිවන් පාලා
දැන් සාසන සම්ප්‍රස්ථානගෙන ලං වෙලා තාමත් තිරිසන් ලෝකේ දුක් විඳිනවා හිලව් වෙලා තාමත් තිරිසන් ලෝකේ දුක් විඳිනවා භූමි වෙලා තාමත් තිරිසන් ලෝකේ දුක් විඳිනවා බල්ලෝ වෙලා ප්‍රේතය වෙලා අසුරය වෙලා නිර්සත්තු වෙලා මේක තමයි සංසාර දුක. එහෙමනම් ඒ බුදු කෙනෙක්ගේ සිතේ ඇති මෛත්‍රිය කොපමණද මහමෝධක පරාදයි. ඒ නිසා තමයි ඔබ කල්පකට ගිහිල්ලා තිරිසන් ලෝකේ දුක් විඳලා එක සත්වෙක් විතර කරන්න මගේ බුදුරජාණන් වහන්සේ සාරා සංඛේ කල්පලක්ෂයක් ඇස්තක ගලවලා දානවා. මේ කල්පකට പ്രേත ලෝකෙට ගිහිල්ලා දුක් විඳින සත්වෙක් කැපල කරන්නට සාරා සංඛේ කල්පලක්ෂයක් මහ පොළොවේ පස් පරතලා මාස්තික දානවා. අපිට එක දවසක් භාග්‍යවත් වහන්සේ විදිහේ කැප කරන්න බැරි අසත්තාවන්ත අපිට නිවන හම්බ වේද? කල්පකට പ്രേත ලෝකෙට ගිහිල්ලා සම්සතු ලේසර අනුභව කරන പ്രേතයා විදහස් කරන්න අහස තරු පරතලා ඇස්තම් දන්නවා. කල්පයක් නිරිත ගිහිල්ලා දුක් විඳ සත්‍යාව ඉතර කරන්නට මහා මහුදේ වතුර පරතලා ශරීර රක්ත වර්ණ ලීටි ලඟන අපිට ජීවිතේ කැප කරන්න මොනවද තියෙන්නේ? අපිට මේ ජීවිතේ සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැප කරන්න කොමත් තියෙන්නේ? එදා මෛත්‍රී බෝසතාණන් වහන්සේ අපේ ගෞතම බෝසතාණන් වහන්සේත් වනාද යත් කොටි දෙනකට පටව ගහලා වලකට වැටිලා ඒ කොටි දෙන බඩගින්න නිසා අම්මගෙනේ කොට දරුවේ පියුණේ මොහන් යමාරු මේ කොටි දෙනට කුසගින්න දරා ගන්න බැරුව තමන් මෙලවට පිහි කරපු දරුවෝ අනුභව කරන්නයි ලැහැන්නේ. අපගේ ගෝසදාන මහන්සියගේ මේ බුදු නිතට මේ බෝසත් සදට මේ වීර්යවන්ත නිතට මේ ප්‍රඥාවන්ත ඇසට දැක්ක මේ දසුන මෛත්‍රී බෝසදාන මහන්සියට කියනවා පින්වත මැරිච්ච මල මලක් අරන් ගන්න අද දරුවෝ නිසා සත්තු මරාගෙන කන ලෝකෙක අතින්ට මැරිච්ච මලකුණක් අරන් ගන්න කියලායි බෝසත් කෙනෙක් නියම කළේ. මෛත්‍රී බෝසදාන මහන්සිය වනාන්තරේ පීරද්දී මැරිච්ච මලකුණක් හොයන්න ඔබ මම සරණ ගිය බාගෙට සරණ ගිය ඔබ මම කවුද ගෞතම නම් බුදුරජාණන් වහන්සේ ඉතන මෙහෙම මම මේ ලෝක සත්‍ය සතර කඩලින් ඉතර කරනවා සත්‍ය නම් මගේ ජීවිතයේ පූජාව ඒ වල පන්න පන පිටින් කොට දෙනක මිනිස්සේ කනුබව කරනවා කියන්නේ මහා දුක්ඛිත අවස්ථාවක්. මෛත්‍රී බෝසතාණන් වහන්සේ මරිච්ච වලකුණක් අරගෙන ඉද්දි තමන්ගේ මිතුරණය වලදිහා බලද්දී කකුල් කැල්ලක් ඉතුරුලා තිබ්බ හඳුනගත්තා. ඉක්මන් බුදුන් බුදු වෙච්චාවේ මං පස්සේ බුදු වෙන්න කියලා කිව්ලද දිවි ලෝකේ උනවා. එවැනි බුදු කෙනෙකුට මෙවැනි පූජාවක් පායට පෑගෙන දුවවිල්ලක් තරම් වටින්නේ රකින්න දවසක නෙවෙයි මාසෙම සිල් රකින්න ඒත් වටින්නේ අවුරුද්දක් සිල් රකින්න ඒත් වටින්නේ එවැනි උත්තමයකට වටින්නේ රහත් ඵලයේ විතරමයි. ඒ කවබෝධ කරගන්න බැරි අපි මායාවේ දරුවෝ වෙලා සසර සරිසරද්දී බුදුරජාණන් වහන්සේ දිනෙත් පියාගෙන හැම පිළිමකම කරන්න දෙයක් නැහැ. සසර දිය කරුයි කරන්න දෙයක් නැහැ. බැඳීම් හරි අමාරුයි කඩන්න කඩන්න බැරි බැඳීම් කඩලා පින්නෝ භාග්‍යවතුන් වහන්සේ එදා ඉපදුන පුතා දාලා ගියා. එදා සසර කලකිරලා මගේ උත්තමයන් වහන්සේ රාජ මාලිගාවෙන් එළියට බහිමල පෙර ආපු දරු සෙනෙහසට මගේ රාහුල කුමාරයාගේ මූණ බලන්න යන්න ඕනේ කියලා හිතලා සිරියා කවරාවට ඇතුල් දකුණු කකුල තියනවා දෙක්කෝ මෙහෙම සිතුවිල්ලක් හිතුවා. අද ඉපදුන මේ දරු සෙනෙහසත් මට ඉපදිලා මේ රාහුල කුමාරයාගේ මූණ බලන්නට මම ගියොත් සිරියා කවරාවට මේ සංසාරගත සත්වයාගේ මූණ බලන්න කවුද? එවැනි උත්තමෙක් මේ අපි සරණ ගියා. එවැනි ශ්‍රේෂ්ඨ උත්තමයෙකුට අපි නෑදෑය වෙන්න කැමති නම් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ගම්භීර බුදුබණ පද අනුව ජීවිතය ගත කරන්න ඔබ නෑදෑයෙක් වෙයි.
අන්නේදා ඒ දුෂ්කර ක්‍රියා කරන්නට යද්දී ඒ දරු සිංහස පවා පයට පෑගෙන භූමිලක් කරපු මගේ ඕසතාණන් වහන්සේ අවුරුදු හයක් එකම දිගට වනාන්තරයේ බිම ඉඹගෙන හන්න බොන්න නෑ වතුර ටිකක් නෑ වැස්සට තෙමෙතේ මේ යවුවට වේවි වේවි සමහර විට නයි පොළොන් යන්නේ තියංගි එක දවසක් ඒ හොයාගත්ත නිර්මල ධර්මය රැකගන්න බැරි අපි එක මොහොතක් නිෂ්කලංකව ශාලාවක ඉන්න බැරි අපි මේ ජීවිතේ නිවන් දකින්න ප්‍රාර්ථනා කරන අපිට මොනවා හම්බුවේද කියලා මඩලන් හිතා ගන්න බෑ එහෙමනම් මේ හිත්වලට තට්ටු කරලා කියන්න මගේ බුදුරජාණන් වහන්සේ පෙරට කරගත්තා වූ මේ නිර්මලම ධර්මය මම මේ මොහොතේ ඉඳලා ගත කරන බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ දෙසුමග යන්නට මෙරවිගේ ධර්ම මේ බන්ධනමට වැඩක් නැහැ මේ බන්ධන වලින් මම ඈත් වෙනවා කියලා සංකේත දෙන්න නමුත් මායාවේ කුණසම ඔබ වටමරලා තියෙන්නේ ඔබට නම් බෑ ඔය සංකේත ගන්න ඔබට ඔය සංකේත ගන්නවා නම් ඔබ මෙබමණ කලක් අනුන්ගේ දරුව බල බල ඉන්නේ පින්වතුනි ඔබ මෙබමණ කලක් පුරුදු වුණ අඳුරන්නේ කාන්තාවක් ඉදිරියේ නැගලා දුක් විඳ විඳා හඬ දෙන්නේ සංසාර තිම්පව දෙකම කවලම් කරගත්ත මාර පටවටි කප්පලවට දිහි කරලා ණය ගෙව ගෙව ඉන්නේ හොඳට කල්පනා කරන්න මේ මහා පොළොව කියන ඇටකොටු පස් වෙලා ඒ පස් වලට අපි මහා පොළොව කියන මහා පොළොව බදාගෙන දුක් විඳින්නේ නැහැ එහෙනම් දුක් විඳින්නේම මාර ධර්මයේ අවබෝධ වෙන නිසා එහෙනම් දුක් විඳින්නේම සංසාර සාගරයේ සැරිසරන්න කැමති නිසා එහෙමනම් මාර ධර්මය කියන්නේ සංසාරයේ නිවිදීමයි මාන ධර්ම කියන්නේ සංසාරේ දුක් විඳින එක. ඔබ හිතන්න අවුරුදු දෙකක් පස්සේ මේ අවුරුදු දෙකක් පස්සේ ගිය මොහොතේ ඔබ ඇසට රූප දැකලා ගත්තා ස්වාදයක්. කොයි ආස්වාදේ? කොයි රූපේ? කොයි අරූපේ? අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඔබට දවස් දෙක තුනකට පෙර කේන්දියක් ආවා. දේශයක් ආවා. කොයි දේශේ? අපි හිතනවා මේ ලෝකවල තාක්ෂණය දියුනේ මේ විද්‍යාව තුළින් මේ ලෝකේ මහා ධම්මීය විදියට ආලෝකමත් වෙනවා ඒකට කියනවා බුදුරජාණන් වහන්සේ මාර්ග ධර්මය කියලා. ලංකාරමකින් එළිය බලපු කෙනා රාගය අඩුවෙන් ජීවත් වුණා අපි අන්දැන්නේ පෙට්‍රල් වැච්චකින් ජීවත් වෙච්ච කෙනාට වැඩ පිළිවෙල නඩු වුණා ලයිට් ගත්ත අපිට රාගය වැඩි දැන් මැටි අද ඊට වැඩි තාක්ෂණයක් ඇවිල්ලා මහා විදියට මේ ආපු තාක්ෂණය අතනට පැය දෙකක් යනවා නම් මෙතෙන්ද විනාඩි 5යි පරිදි වෙලයි. නමුත් පැය දෙකක් හරි ගිහිල්ලා උයාගෙන ගියපු අම්මාගේ නිදහස විනාඩි 5යි ඒ දේ වෙන කල ගෑනියක් නෑ. අන්න ආර්ථිකයේදී මෙන්න සංසාර මාර්ග
අද දැනසත්තරේ ඒකීන රෝගී හැම තැනම ලී පාට මේ හැම දෙයක්ම මැසින් දාලා ඉන්නවා. නමුත් අපි යම් තව අවුරුදු 100කට ආපස්සට මේ කිසි දෙයක් තිබෙන්නේ නැති ලෝකයක මිනිස් ජීවත් වුණා. මිනිස්සු මරුණා. දැන් මේ මොහොතේ බැල්ලියක් පටව ගන්නවා වෛද්‍යවරු නැහැ. තෙල් බෙහෙත් නැහැ. ඉන්ජෙක්ෂන් නැහැ. කිසිම දෙයක් නැති. ඒ තිරසංගත සතා පැටව හතරක් පහක් වලට මිහි කරන්නේ නිරුද්ධිතව ඒ පැටව එක වලට මිහි වෙtti එක අම්මා කෙනෙක් සල්ලි ලක්ෂ කරන වේදන් කරලා එක දළු එක වලට දානවා දුක් විඳින ඔන්න තාත්තානේ ඒවනම් මෙවැනි මාර තාක්ෂණයකට අනුවෙච්ච මාර පැටව ටික පුදුරජානන් වහන්සේ අනේ සසලින්තර කරන්න සාරා සංඛ කල්ප ලක්ෂයක් ඇස්පිස් මස් මේ දන්නදී සංසාරේ හෙව්වා මේ දුක නැති කරන වැඩ පිළිවෙල අන්න එහෙනම් අන්තිම භවයට ඇවිල්ලා එදා වෙස්සන් එදාර බුදුරජාණන් වහන්සේ කෙනෙකු බහදාහින්න යම් කියද්දී ඔය මුඩු ස්වමනිය බලවහලක් නැහැ කියන වචනය නිසා අවුරුදු 6ක් විස්තරක් ක්‍රියා කරන්න වුණා අද අපි සම්බුද්ධ ශාසනයේ තියෙන වචන වලින් අපිට මොනවා වේද එවනම් එදා මුඩු ස්වමනිය බලවහලක් නැහැ කියපු අපේ බෝසතාණන් වහන්සේට අවුරුදු 6ක් විස්තරක් ක්‍රියා කරන්න වුණා නම් එදා විසන්තර ජාතකයේ දරුවන් දෙද්දී ජෝතක බමුණ දරුවන්ට ගහන්නේ ඇති වෙච්ච දර්ශනයසින් බුද්ධත්වයට ඕන්නේ කියලා දරුවේ අහනමගේ බෝසතාණන් වහන්සේට දසමාර සේනාවක් ඇවිල්ලා වද දීලා ඉවර වෙද්දි මාර්ය පලා කියන්නේ අනිත් හැම බුදු කෙනෙක්ම මාස 4කින් අටින් සම්බුද්ධත්වයට පත් වෙද්දී අනිත් හැම බුදු කෙනෙක් ආවම දසමාර සේනාව පලා යන්නේ බුදු වෙනු නමුත් අපේ බෝසතාණන් වහන්සේට වාදා ගොඩක් අන්න එහෙනම් චේතනානම් භික්ඛවේ කම්මවදාන කියන මේ වචනේ තිකියම් කර මේ වචනේ තික භයානක කර ඒකයි සිල්වත්ත්වෝ කතාන කරයිනි ඒකයි සිල්වන්තයෝ පංචශීලයේ කියන අත්තන් එක්ක කතා කරන්න එපා ඒ අතේ රාග දේශ මොහත් එක්ක ඔබේ මේ රාග දේශ මොහ දුරු කරන වෙල පිළිවෙල සම්බන්ධ වෙන්න අමාරුයි ඔබවත් ඒ තුරට අදගෙන ගිහිල්ලා එයාට ඉස්සර ඔබ ප්‍රේත ලෝකෙට දාගන්න ඔබ මේ සිල්වත් ඇත්තන්ට පරිත්‍යාග කරපු දානාව අදලා මේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට හම්බෙච්ච මේ බඩු බාහිරාදී එකට කළා සාලාවක් කරලා බුදුරජාණන් වහන්සේගේ සාලාවක් තුල බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැහැදිච්ච පිම්මුතුන්ගේ දානාව අදලා පෞකාර දේවල් කතා කරගෙන ඉඳලා අපාද ප්‍රේමයට වැඩිය හොඳයි ගෙදෙක වෙලා නිකන් අපාය යන්න ඒක තමයි යථාර්ථ පිළිගන්න ඕක තමයි අපේ යථාර්ථය එවනම් බුදුරජාණන් වහන්සේ බොණ්ණෝයාකාරයෙන් අපිට මේ චේතනාවකට කටයුතු කියලා දෙනවා. එහෙමනම් බුදු කෙනෙකුට එච්චර දුක් විඳින්න ඕනේ චේතනාවක් නිසා නම් බුදු කෙනෙක් ඇසුර නොදකපු අපි පිළිමිටි සම්බන්ධ වෙච්ච සාසනෙට අපි බැනරක්ක සම්බන්ධ වෙච්ච සාසනෙට අපි අනුන් කියන දේක් අහලා ශ්‍රාවක වෙච්ච අපිට අපි කටින් කිලිහෙන වචන මොනවා වේද? එහෙමනම් පින්තුනේ සද්ධාව පිළිදෙණි කරගෙන සද්ධානුසාරී ධම්මානුසාරී වෙලා ආර්ය න්‍යාය අනුගමන පටිච්ච සමුප්පාදෙනම ආර්ය න්‍යාය අනුගමන අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලායතන සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා संभव
ඔයාට එකට කරලා සසර තන් තුන කියන ලස්සන රූපකින් ඉපදුනා සසර සිල්ලක කියන නිරෝධ රූපකින් ඉපදුනා සසර තන් තුන දී එක කැත රූපෙකුත් එක්ක හිඟන්නේ කියලා ඉපදුනා සසර සිල්ලක නැති එක ලෙඩ බහුල වශයෙන් ඉපදුනා එතනදී අපිට වෙන තැන් වලට ගිහිල්ලා මේව හොඳ කරන්න බෑ මොකද තමා කරගත්ත දේ තමා ඒක භුක්ති විඳිය යුතුයි එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙමනම් ලස්සන රූපයක් නමට ඕන නම් දෙන්න කිව්වනම් දාතක ලැබෙන්නේ ආයුෂ වර්ණ සැප බලය ප්‍රඥා තමන්ට මේ කියන දේ හොඳට වැටහෙන ප්‍රඥාවක් ඇති කරගන්න ඕනේ නම් එපා කිව්වා අරක්කු මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත කරන්න එපා කිව්වා එපා කියන දේ කරන අපි මොකද කරන්නේ එහෙනම් එපා කියන දේ නොකර හිටියොත් ඊළඟ ජීවිතේ හොඳ පංචකර්යයන් යොදවන අංග සම්පූර්ණ ශරීරයක් එක්ක දිව්‍ය ලෝකෙත් දුකයි නම් මනුෂ්‍ය ලෝකෙත් දුකයි නම් බ්‍රහ්ම ලෝකෙත් දුකයි නම් එවනම් දේවතාවගේ දිව්‍ය සැප ඉවර වෙද්දී යන්නාපායට නම් මනුෂ්‍යයා මනුස්ස සැප ඉවර වෙද්දී යන්නාපායට නම් එහෙනම් මේ දෙකම දුකයි එහෙනම් මනුෂ්‍ය ලෝකයට ආපු ඔබට මට මේ මොහොත දක්වාම දුකක් ශෝකයක් දුන්න සම විතරමයි ඉතුරු වෙලා තියෙන්නේ එවනම් සැප කියන සුගතිය කියන හොඳයි සපයි රසයි කියන මේ මනුස්ස ලෝකෙ මෙච්චර දුක නම් තිරිසන් ලෝකෙ කොච්චර දුකයි ප්‍රේත ලෝකෙ අපමණ දුකයි අසුර ලෝකෙ මහා විදිත දුක ඇති නිරය ගැන කතා කළ වැඩ එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මං කියන්නත් පාර අවබෝධ කරගන්න පුළුවන් නම් වරෙල්ල අන්න ඊට පස්සේ වාග්ගතුන් වහන්සේ ඒකචාරිකම් වික්කවේ බහුජන හිතාය බහුජන සුභාය කියලා අර ආපෝත්තමය මහාන කරලා රහත් කරලා එක මඟක එක්කෙනෙක් යන්නේ ගෝවා බහුජන හිතාය බෝජන හිති සෝපියස බහුජන සුභාය බෝජන යක්ෂුවේ එවන ඉතත් ආවා අතත් ආවා ඔබ තාම නිදි නිදිය ගත්ත ඔබගේ ශරීරපත් කොට කිව්වත් ඔබ විඳින්න දුකක් බිරිඳ නිසා ඔබ විඳින්න දුකක් සැමියා නිසා ඔබ විඳින්න දුකක් දරුව නිසා ඒ පොළ නිසා බිරිඳ සැමියා නිසා අවදි වෙන්න ආත්මවත් යන්න මාර්ගයේ දකින්න නිවන යන්න විදියක් නෑ මාර්ගයේ අනුසරත තුරුළු වෙලා හරියට දෙසැම්බර් කාලේ සීතලට ගොඩි වෙච්ච අපි වගේ එතනදී බුදුරජාණන් වහන්සේ තවත් අනුකම්පා කරනවා ඒ කොහොමද හරියම නිවන් දකින්න බෑනේ එහෙම නම් මේ ජීවිතේ ධර්ම අනුකූලව ගත කරපන් කොහොමද කරන්නේ හම්බ කරන දේ ධාර්මිකව හම්බ කරපන් තව සම්දි ස්ථානයක් මේ එනම් හම්බ කරන්නේ මොකටද ජීවත් වීම සඳහා ජීවත් වෙන හම්බ කරන දේ ධාර්මිකව හම්බ කරගන්න කිව්වා වස විස විකුණන්නේ නැතුව අවි ආවද විකුණන්නේ නැතුව සත්ත්ව වෙලදාම නැතුව එහෙමනම් වහන් වෙලදාම නැතුව හරියට හම්බ කරන්න කිව්වා අද කොයි දැන් කරන්න ගෝවියා සතර පායට වැටලා ඉවරයි දහම තෙල් වලින් මැරෙන සත්ත්ව ප්‍රමාණය කොතේ 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 මනුස්සයාගේ ජීවිතේ මරණයට ලක් කරන්න ගෝවියා සලසුන් කරලා ඉවරයි එහෙනම් කන්නේ වස
උපනිවස ඉන්නේ වහ කොටක යන්නේ එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධාර්මික ජීවිතයක් ගත කරන්න නම් අමාරුයි නිවන් දකින්න අමාරු නම් මේ ජීවිතේ ධාර්මික වෙන්න අමාරුයි වස්සකට ගිහිල්ලා ඉතුරු රුපියල් දෙන්න නැත්නම් ඒ කණි ධාර්මිකයි ඒ රුපියල් අනුගේ නුදුරු ඒ ආධාර්මික රුපියල් අපි හැම කරුවා අපි කඩේකට ගිහිල්ලා 750ක් මදි වුණු මුදලාරට පස්සේ දෙන්නක් කියලා ඉන අපි මුදලාලිගේ ගෙදරට හරකට වෙලා යන්න වෙනවා 50,000 60,000 නෙවෙයි කල්පයක් විතරයි ණය ගෙවන්නේ ඒ මොකද ණයට යන්න 750 ඔන්න හිතා ගන්න මේකේ තියෙන පුදුම බයාරකම ඒ 750 පොඩි නමුත් ඒකේ ණය ඒ චේතනාව මහා බලගත වේ ඒ චේතනාව තුනේ කල්ප ගානක නිරේඩ අදලා දානවා ඒ හරකා හරකෙක් වෙලා ඉඳලා පස්සේ ඒ හරක රූපට ඇවිලා නැවත නැවත හරකෙක් වෙලා ඉපදෙලා කටයුතු කරනවා අන්න බල්ලෙක් වෙලා ඉපදුනාට පස්සේ නැවත නැවත බල්ලෙක් වෙලා ඉපදෙලා කටයුතු කරනවා කුමක්ද බල්ලෙක් ඉන්නේ නිතරම තමයි බල්ලෙක් ඉන්නේ නිතරම ආසාවෙන් බල්ලෙක් ඉන්නේ නිතරම මෝහයෙන් බල්ලා කොයි වෙලෙත් කනවා කොයි වෙලෙත් පුරනවා කොයි වෙලෙත් රාග ද්වේෂ මෝහ එනම් රාග ද්වේෂ මෝහ තුලින් බල්ලෙක් බල්ලෙක් කරනවා නම් රාග ද්වේෂ මෝහ තුලින් මිනිස්සෙක් කරේද ප්‍රේතේ ඔතන තමයි කියන්නේ ඔන්න අංජෝජක පහිතහ ලිව්වගේ යා රාග දේශ මොහ තුනේ මිනිස්සෙක් කරන්නත් මොකද්ද මේ ගැටි ලිහා ආසාව ඉපදෙන තැන අකුසලයක් දේශේ ඉපදෙන තැන අකුසලයක් මොහේ ඉපදෙන තැන අකුසලයක් එහෙමනම් අපි රාගයේ කියමු සතර සතිපට්ඨානෙන් රාගේ දිහා බලමු දේශේ ඉපදුණු සතර සතිපට්ඨානෙන් දේශේ දිහා බලමු එහෙනම් මට මේ ආපු තරහ මොකද්ද මට මේ ආපු තරහ තමයි මොකද්ද තවත් අටවි යාපෝ තේජෝ වායෝ කියන සතර මහා භූතයන්ගෙන් හටගත් ආ වූ මේ රූපය මගේ කනට ඇහෙන්නේ දේශාගත වචනයක් පිට වුණා එහෙනම් මේ දේශේ කියන තැන තියෙන ගැටීම විතරමයි රාගී කියන තැන තියෙන්නේ ආසාවමයි එහෙනම් මායයක් කියන්නේ මොකද්ද තව එක්කෙන් තව එක්ක දැක්ක තව සත්වයෙක්ගේ තව සත්වයෙක් සඳහා පාන දෙලා දාන්නේ ඔන්න ඔය ආකාරයෙන් කුමක්ද පොන්ති දෙකට අපිට බලන්නේ අපේ හිත දේශයේ වීර වැටෙද්දී අපි ඒ කෙනාට පහර දෙද්දී එයා අපායේ අපි තපායේ අපි යාට දුන්න පහර කෑමට එයා මැරුණා නම් මිනිස්සෙක් මරපු කෙනෙකුට ලැබෙන විපාකයේ කල්ප 10ක් අද තියෙනවා ඒ කල්ප 10කට එක සත්වයේ කදලා දාපු අර මැරිච්ච සත්වයා කල්ප කොටියකට නෙවෙයි ඔබ දෙකේ අර කෙනා දේශාගම සිතක් ගැටුවෙන්න බැන්නේ නැත්නම් අර කෙනා යට ගහන්නේ එයා ඒ දෙක කරපු නිසා මේ කෙනාට ගැහුවේ තේරෙනවද තේරෙනවද එහෙනම් ඒ කෙනා කරපු ඒ වැඩේ නිසා මේ කෙනා පායට ගියා මේ කෙනා නිකන් අපායට ගියේ අර කෙනා නිසා හැබැයි මේ කෙනා කල්ප දහයක අපායට ගියේ අර කෙනා නිසා ඒ කෙනාට ඩබල් ටිබල් වෙලා මේ අපසමිය ආවා අන්න දැන් තේරුම් ගන්න සංසාරේ කොහොමද කොච්චර බයයි එහෙමනම් මේ සංසාර සැඩපහරේ කොහොමද මුදල වෙන්නේ එහෙනම් එතන වෙන මාර්ගය තමයි දාන සීල භාවනා කියලා තවත් හැදගෙන මොකද කියලා දෙනවා එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ සත්‍යයේ සත්‍යයේ කෝපයෝගි කරලා අපාගත කරන්න සලසන කරලා තියෙන මාර්ගෝපික බුද්ධ විසයන් හඳුන්වලා දෙනවා බුද්ධ ධර්මය හඳුන්වලා දෙනවා ඒ සංසාරේ ඉඳලා එතනදී බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා මාර්ගම පොතේ මේක කියුවත් වැදගුඩ වඳුර කල්ලා කන්නේ හිතුනාම ලාටෝලි බබේ පදල 10 වඳුර ආවම කන දෙයක් කියලා අපි තිබ්බ ගම මත ඇලෙනවා අනේ මේ අත ගලව ගන්න මේ අත ගහති මේ අත අද්දක ගලව ගන්න කකුලෙන් ගහදී ඒ කකුල කරනවා කකුලයි අද්දක ගලව ගන්න අනිත් කකුලෙන් ගහදී ඒ කකුල දෙක ඇලෙද්දී අද්දකයි කකුල දෙකයි ගලව ගන්න ඔළුවෙන් ගහදී ඔළුවත් ඇලෙනවා පස්සේ පාපා උපවාස
අපේ යාන්ත්‍රණය වැඩි වෙනවා අඳුර වැඩි වෙන හැම මොහොතකම එහෙමනම් මේ ආලෝකය කියලා ඔබට පහළ වුණේ කොහොමද දුර්ලභෝ බුද්ධපාදෝ ලෝකස්සම් දුර්ලභයි මහණනි බුදු කෙනෙක්ගේ ලෝකෙට පහළ වී දුර්ලභයි මනුස්සත්ව පටිලාභ ඇස් දෙක කන් දෙක නාසය දිව ශරීරය මනස මේ ඔක්කොම එක්ක එකතු කරලා ඇවිදින්න පුළුවන් කතා කරන්න පුළුවන් කන් නැහෙන ඇස් පේන මොළේ තියෙන අද්දින කියන වැඩක් කරන්න පුළුවන් අංග සම්පූර්ණ ශරීරය ලබන මහණෙනි ලෝකේ දුර්ලභයි දුර්ලභ ඝන සම්පatti නිවන් අවස්ථාවක් උදා වුණා අපිට තාමත් බැරි වුණා ඒකේ අල්ල ගන්න කිසිදැනක් එනම් දුර්ලභ වල විච අවස්ථාවක් අපි දැන් අවුරුදු 50කට අයි කියලා 60කට අයි කියලා 30කට අයි කියලා එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කමක් නැහැ අවුරුදු 60කට අහිමි වුණොත් උඹට මහලු කාලෙම දෙන්නම් අවස්ථාවක් මහනවයන් නිවන් දැක්පන් කියලා එතනදී අද අපිට ඒකට සාධාරණ හේතු දෙක මාය ඉදිරිපත් කළා වයසයි ලෙඩයි ඒ නිසා සම්බුද්ධ ශාසනයේ අතීතයේ අපිට පාඩම ගන්නවා කියලා අවුරුදු 120 දී මහල් වගේ මහාන වෙලා අවුරුදු 120 දී ප්‍රහත් වෙලා පිරුණම් පෑවා කාටද කියන්න පුළුවන් අවුරුදු දෙදෙමාගමට බෑ කියලා බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් ජීවත් වුණා නම් කාටද කියන්න පුළුවන් අවුරුදු 70 මහානෙන්න බෑ කියලා කාටද කියන්න පුළුවන් අවුරුදු 80 ගුණධර්ම දියුණු කරන්න බෑ කියලා ඒක නෙවෙයි ප්‍රශ්නේ අර බූඩල්ලා මෙන්න කියන්න බෑ වගේ සංසාරේ පුරුදු කරේ සතරපාය නම් සංසාරේ පුරුදු කරේ අධර්මය නම් සංසාරේ පුරුදු කරේ මිත්‍යා දෘෂ්ටිය නම් බෑ අවුරුදු 70ක් යත නැහැ ගන්න ඒක දෙකම පුදුර chance මෙහෙම මහණෙනි වේලිච්ච ඉලක්ක නම නාගි වෙච්චව හදන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ එහෙමනම් අපිත් දෙත වැටෙනවා හැබැයි අපි නාගි වෙද්දි අපේ හිත නාගි කරගත්තේ නැත්නම් අපිව නමන්න පුළුවන් ඕන නේද ඒකයි මේ කවුරු අපිව නමන්නේ එහෙනම් අපිව මේ කාලෙත් නමනවා නම් නාගි වෙද්දි කොහොම නමන්නේ එහෙනම් ඔබ පුරුත වෙන්නේ නැමෙන ඉරට අපි ඒ තමයි මේ තමයි ඒ තමයි ඉවසි ඒ තමයි ධරා ගැනීමේ සත්‍ය එහෙමනම් මේ නිර්මල ධර්මයේ තුල තියෙන මේ ප්‍රභාස්වර බව ආලෝකවත් බව අවදි කරන්න බැලිසි මේ ධර්ම දේශනාවේ අවසාන වෙනකම් එක්කෙනෙක්වත් සමාර්ථ අවබෝධ කරගන්න බලවා හැබැයි එක්කෙනෙක්වත් අවබෝධ කරේ නැති වුණාද එක්කෙනෙක් අවබෝධ කරනවා මෙලොව මේ වෙන ලෝකේ දහස් ගණන් අවබෝධ කරගෙන ඇති නොපෙනෙන ලෝකේ එහෙනම් මේ දේශනාවේ වාගේ කිය යුතුයි එහෙනම් මේ දේශනාවේ වටිනාකම එහෙමනම් වටිනා ගම්බීර පොදු බණ පද අපිට හැමදාම මේ කනට ඇසේ වාදින පාර්ථනාව අපි ඇති කරගත්තොත් අපිට මෙලව සැලසලා පරලව සැලසලා මාරය ඡයගෙන මෙලව ඡයගෙන සංසාර සාගරේ ඉතර වෙන පුළුවන් ඒ නිසා අපි පින්තුනි ලැබිච්ච ආලෝකය එපා පහ කර ගන්න ඒ කියන්නේ මාව නෙවෙයි මනුස්ස ජීවිතය එහෙමනම් ලැබිච්ච මනුස්ස ජීවිතේ වැඩක්ලා වෙන්නේ සංසාර සාගරයෙන් ඉතර වෙන වැඩ පිළිවෙලක් කොහොමද විතරයි එහෙනම් පුළුවන් නම් මොකද සීල සම්පන්න වෙන්න පුළුවන් නම් මොකද ත්‍යාග සම්පන්න වෙන්න පුළුවන් නම් මොකද මේ නීජයත් ඉරක් වෙන්න එපා නිහතමානී වෙන්න එහෙනම් නිහතමානී සම්බුද්ධ ශාසනයක මාන්‍ය දියුණුව ප්‍රේතෙක්මයි එහෙමනම් මෛත්‍රිය පෙරදරි කරගත් සම්බුත් සසුනක් තුළ දේශය හදගත් ප්‍රේතෙක්මයි ඉවසන බුදු සසුන තුළ ඉවසන පෙරි නම් වැඩක් නැහැ වීරිය ඇති කරන බුදු සසුන තුළ වීරිය වඩන්න බැයි නම් ඒකාගේ නැති වැඩක් නැහැ එහෙමනම් සත්‍රා සීල සුත ත්‍යාග ප්‍රඥා ඇති කරගෙන දාන සීල භාවනා තුළින් සීල සමාධි ප්‍රඥා තුළින් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන ආර්ය විමුක්ති ඥාන දර්ශනය තුළින් ඒකාන්තයෙන්ම උතුම් වූ අමා මහ නිවනින් සැනසෙන